ලනු පාපිස්සේ සක්මන් කිරීමේදී පාදයට රැලි සහිත ගොරෝසු ගතියක් දැනුනි. එය පාදයට සනීප ගතියක් දැනේ. වැලි මළුවේ සක්මන් කරන විට සීතල ගතියක් හා පාය යට යන ගතියක්ද දැනේ. පරියංක භාවනාව. පරියංකේ සිටින විට විනාඩි 15ක් විතර යන විට මුහුණ කසන ගතියක් සහ නලියන ගතියක් දැනිනි. ටික වේලාවක් යන විට මුහුණේ කසන ගතිය වැඩි විය. දරා සිටීමට නොහැකි තරම් විය. එවිට මම සිහියෙන්ම මුහුණ පිස දැමුවෙමි. ඒත් මම සිහියෙන්ම සිටියෙමි. ඉන්පසුව තැනතලා ගල්තලාවක දියපාරක් යනවා වගේ මුහුණේ දාඩිය වේගෙන් විනාඩියක් පමණ ගලන්නට විය. එහිදී මම මුහුණ ඇත්තට මොනවද උනේ කියලා අතගාලා බලන විට සාමාන්‍ය විදිහට වියලි ගතියම දැනුනි. මෙය අද දින සිදුවීමක් නොවේ. මේ කුමක්දයි දැන ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් විමසීම සිටුවෙමි. ඔය දැන් ඔය කොරෝනා ඇවිල්ලා අවුරුදු දෙකක් විතර වෙනවා. එතකොට තමයි මිනිස්සු දැනගත්තේ කොරෝනා ඇදෙන්නේ මේ අතීතයේ විෂ බීජේ මූණේ ගෑමනේ. ඉතින් මූණේ ගෑවෙන්න හේතුව තමයි අපි පැයකට 26 සැරයක් මූණ අතගා. අපි දන්නේ නැහැ. දැන් සතියෙන් ඉන්න එකන දන්නවා මූණ භාවනා කරනකොට මූණ කහනවා. අපිට නිකන් කහන්න හිතෙනවා. කහලා බලනකොට මොකක්වත් ඇත්තෙත් නැහැ. ඒතරම් මේ මූණ ඉල්ලනවා මොකද්ද අවධානයක්. ඒක අපි මෙතෙක්කල් කරලා තියෙන සංසාරය පුරා දන්නේ නැහැ. ඉතින් පස්සේ තමයි පරිශන කරලා හොයාගත්තේ. ඒ මූණ අත ගන්න වෙලාවේදී මොහොරයක් දාගෙන හිටියානම් අතේ මොන හරි මේ ඇල්කොහොල් ටිකක්වත් ගන්න හිටියානම් අර මෙතනින් මෙතෙන්ට යන්නේ නැහැ විෂ බීජේ. අතේ තියෙනවා. ඉතින් දැන් සතියෙන් ඉන්න කඩේට පණිවිඩයක් නිකුත් කරන්නයි කියලා තිබුණා. එතකොට අපි කතා කරලා කිව්වා අපි තතිය තියෙන නිසා දන්නවා මේ මූණ කහන ගතිය. මේ මූණ කහන ගතිය කියන්නේ සතියේ තියෙනවා. ඒක මේ සතියට බාධාවක් කරදරයක් නෙවෙයි සතිය තියෙන කෙනා විතරයි දන්නේ. අපි නිතරම කහනවා සතිය නැති කෙනා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඕනෙම ඉරියවක ඕනම තැනකට සතිය පිහිටියොත් ඒතනත් එක්ක මේ අත ගාන ගෑවිලි කහන කැහිලි මූණේ නිකන් ගලක් උඩ වතුර ගලන්න වගේ දැනෙන ගැති තේරෙන පටන් ගන්න. ඉතින් මේ ඔක්කොම ආධුනිකට හරි කරදරයක්. කවදාකවත් නෙමෙයි භාවනා කරපු නිසා ආපු දෙයක් කියලා වගේ තමයි පේන්නේ. නැත්නම් ඇත්තනම් ඔච්චර කල් තිබුණා දන්නේ දැන් දන්නවා. ඔන්නේ සත්‍යයට තමයි මිනිස්සයා බය. මේ සත්‍ය කියන එක බොහොම නහයට තියෙන එකක්. ඒකට බය. ඒ දන්නේ නැතුව ඔච්චර දෝ අපි ළඟ තියෙනවා අපිට ගාණක් නැහැ. බුදුජානනාංශිමගේ පෙන්නනවා සත්‍යයට දැන් ලයිට් එකක් දාලා පෙන්නනවා වගේ නැත්නම් CCTV කැමරාවක් දැම්මා වගේ මේන්න බලන්න අපි කරගෙන ඉනකොට වැඩ මේවා කවුද කරන්නේ දන්නේ නැහැ. මූණ කහන්නේ කවුද? ඇයි මූණ කහන්නේ? සාමාන්‍ය මූණ කහන්නේ එක්ක සතෙක් වහලා එක මොකක්වත්ම නැහැ. ඉතින් ඒ ටික දන්නේ සතියෙන් ඉන්න කෙනා විතරයි. නමුත් මේ ලියුමේ ලියලා තියෙන විදිහට ඒක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්නයක් නෙවෙයි සතියේ තියෙනට එන උත්තරයක් ඔය. ඉතින් අනිත් දවසේ ඔයරත් වැඩි ખરીදේ ගැන දැනගත්තාම මුළු ශරීරේ පුරාම නලියන ගතියක් තියෙනවා. අන්නේ වැටින් කියන්න ගියාම ඌව බලන්න භාවනා කරයි. එහෙම නෙවෙයි මේ භාවනා කරනකොට මතුවෙන කිසිම දෙයකට ප්‍රශ්නයක් නගන්න එපා.